අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අදත් ඩිජිටල් පැන්චෝ අරගෙන අපි ආවොන්න හැමෝම බලන්න ඉතින් වෙනද විදිහටම හැමදේම තියනවා පහමාර වෙනකන් ඉන්න කියලා ආරාධනා කරනවා හැම කෙනෙක්ටම මම දන්නවා ගොඩක් අය දැන් බලාගෙන ඉන්නවා ඩිජිටල් පැන්චෝ දවසින් දවස වෙනස් වෙලා අලුත් වෙලා නේ ගොඩක් අලුත් අලුත් දේවල් එකතු වෙලා ලස්සන වෙලා තියෙන විදිහ ඒ නිසා අදත් අර ඕගොල්ලෝ ආස කරන චූටි බබා ඉන්නවා තව චූටි වෙලාවකින් එයාව අපි මෙතෙන්ට ගෙන්න ඊට පස්සේ එයාගේ හුරතල් කතත් එක්ක අද හවස පහමාර වෙනකන් අපිට ගොඩක් දේවල් බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් මතක් කරන්න 0811 95 95 95 WhatsApp Viber නම්බර එකට වීඩියෝස් එවන්න පුළුවන්, ලස්සන ලස්සන ෆොටෝස් එවන්න ඕන අදහසක් අපිට යොමු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක නරඹන ගමන් අපේ දුවල පුතාලා වගේම හැම කෙනෙක්ම යටින් කමෙන්ට්ස් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. මොකද ඒ කමෙන්ට්ස් ගොඩාක් වැදගත් වෙනවා අපිට. අපේ පුංචි හිරුජ හරි කැමති ඒ කමෙන්ට්ස් බලලා. මං තමයි එයාට කියන්නේ, එයාට තේරෙන්නේ නැහැ නේ තම කියවන්නේ. ඒ නිසා මම එයාට කියනවා ඇහෙන්න. එයා ඉතින් ඒවෙන් ගොඩාක් සතුටු වෙනවා. අපි යමු ඇවිත් ඉන්න සනත් ගමගේ මාම. සනත් ගමගේ මාම ගාවට ගිහිල්ලා මම එක්කන් එන්නම් හිරුජව. හරිද? අපේ හිතේ ස්වභාවයන් දෙකක් තියෙනවනේ පුතේ. හිතේ ස්වභාවයන් දෙකක් තියෙනවා. ඒ හින්දම අපි කියනවා අපේ සිත කොටස් දෙකකින් තියෙනවා කියලා. ඒ කියන්නේ හිතේ ස්වභාවයන් දෙකක්. ඒ ස්වභාවයන් දෙකෙන් හින්දම අපි කියනවා හිත කොටස් දෙකකුත් තියෙනවා කියලා. එකක් උඩු හිත, අනිත් එක යටි හිත. මොකද්ද මේ උඩු හිතයි යටි හිතයි කියලා කියන්නේ? දැන් පුතා ඉස්සල්ලාම මොනවහරි දෙයක් කරන්න පුරුදු වෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු පුතේ, සපත්තු ලේස් එක දාන එක. එහෙම නැත්නම් පාසලේ ටයි එක දාන එක, ටයි ගැටේ දාන එක. දැන් මේක ඉස්සල්ලාම කරනකොට ඔයා හොඳට බලනවා නේද කරන විදිය කොහොමද? දැන් ඔයා සමහරට අම්මගෙන් තාත්තගෙන් අහගන්නවා, අහගෙන තමයි මේක කරන්නේ. එතකොට ඔයා හැම පියවරක් ගහනෙම ඔයා හොඳට බලලා හිතලා කරනවා. බලලා හිතලා කරනවා. දැන් මෙහෙම කරලා ඔයා දන්නවද දවස් ගානක් ගියන් පස්සේ ඒ එකපාරට අරතරම් මහන්සි වෙන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ මේක මේ විදිහට ඔන්න ඔයා දැන් චුට්ටක් කරගෙන යනවා. දැන් කරනකොට ආ දැන් මට සපත්තු ලේස් එක දාන්න තියෙන, එහෙම නැත්නම් ටයි එක දාන්න තියෙන කියලා ඔයා හිතලා ඔයා මේක කරනවා. හැබැයි එහෙම කරගෙන යනකොට ඊට පස්සේ ඔන්න ආයේ දවස් ගානක් ගියන් පස්සේ ඔයාට නිරායාසයෙන්ම මතක් වෙන්නෙත් නැතුව ඕනකම් එකනේ ආය අලුතෙන් හිතලා වැඩ කරලා කරන්නේ නැතුව වට ලේසියෙන්ම කරන්න පුළුවන්කම හම්බෙනවා. මේ දවස් ගණන් වල හරි වැදගත්කමක් තියෙනවනේ. හරියට ඔයා දවස් හතක් කරගෙන ගියාම, දවස් කීයක්ද? දවස් හතක් කරාම ඔයාට අර පියවර එක එක පියවර නැවත නැවත හිතන්න ඕන කමක් වෙන්නේ නැහැ. ආපහු හිතන්න නැති වෙනවා. දවස් 21ක් ගියන් පස්සේ මේක පුරුද්දක් වෙනවා. මේක පුරුද්දක්. එතකොට ඒ පුරුද්දට පුළුවන් ඔයාගේ සිතුවිලි වලට හිතන්නේ නැතුව. එතකොට ඔයාට කියන්න තියෙන්නේ මම සපත්තු ලේස් එක ගැට ගන්නවා කියලා විතරයි. කිව්වෙන් පස්සේ ඉබේම සපත්තු ලේස් එක ඔයාගේ අත ඇඟිලි ගිහිල්ලා, ඒ කියන්නේ කවුරුත් ඇවිල්ලා කරලා දෙනව නෙමෙයි. ඉබේම කිව්වම ඔයාමයි කරන්නේ. හැබැයි ඔයාට ඒක ගැන හිතන්නේ නැතුව කරන්න පුළුවන්. අන්න දැක්කද හිතේ තියෙන ස්වභාවයන් දෙක? පළවෙනි අවස්ථාවේ උඩු හිතින් මොකද්ද කරන්නේ පුතේ? හිතලා ආයාසයකින් ඕනකමකින් දෙයක් කරනවා. දෙවෙනි එකේදී මොකද්ද කරන්නේ? දෙවෙනි එකේදී මේ හිතන්නේ නැතුව ආයාසයක් නැතුව ඉබේම ස්වභාවයෙන් මේක කරන්න පුළුවන්කම හම්බ වෙනවා. හරියට අපි දැන් අපි සමහර වැඩ අපිට පුළුවන් යාන්ත්‍රික කරන්න. යාන්ත්‍රික කරනවා කියලා කියන්නේ
දැන් ඔන්න අපිට ඉස්සර පිටි කෙටුවනේ ඉස්සර අපිට වංගෙඩියක් තිබුණා මෝල් ගහක් තිබුණා ඉතින් ඕකේ සැරෙන් සැරේට සමහරට අම්මයි තව කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා මේකේ පිටි කොටනවා හාල් දදා පිටි කොටනවා දැන් අද එහෙම කරන්න ඕනද අද එහෙම කරන්න දෙයක් නැහැ අද තියෙනවා ග්‍රයින්ඩර් රේ කියලා එකක් තියෙනවා ඉතින් ඔන්න මේක කරන්ට් එකට ගහලා හාල් ටික දැම්මෙන් පස්සේ අනිත් පැත්තෙන් එන්නේ මොනවාද පිටි ඔන්න පිටි ඊටසේ හලලා ආපහු දානවන්න හරියට හැදිච්ච නැති හරියට හැදිච්ච නැති පිටි ටික දාලා ආපහු හදලා ගන්න පුළුවන් දැන් අර අරතරම් පිටි කොටමින් ඉන්න ඕනද නෑ නේද එතන මේක ස්වභාවයෙන්ම දැන් මොකද වෙන්නේ යාන්ත්‍රීකරණය වෙලා ඒ කියන්නේ අඩුම වෙලාවක් ඉස්සර රෙදි හොදන්න කොච්චරනම් සබන් ගගා රෙදි වතුරේ දදා ඒවට සබන් ගගා සබන් යවමින් ඉන්නවා අද මොකද කරන්නේ වොෂින් මැෂින් එක තියෙනවා වොෂින් මැෂින් එකට දැම්මෙන් පස්සේ කිසිදු ප්‍රශ්නයක් නැතුව වොෂින් මැෂින් එකට පුළුවන් රෙදි ටික වේලලා දෙන්න රෙදි ටික වේලලා දෙන්න පුළුවන් වොෂින් මැෂින් උත් තියෙනවනේ ඩ්‍රයර් එකක් තියෙනවා එතකොට මෙන්න බලන්න අර කටයුත්ත ස්වභාවයෙන් කරා අපේ හිතත් එන්නේ වගේ මගේ පුතේ දවස් 21ක් අපි යම්කිසි දෙයක් ආයාසයෙන් මහන්සි වුණොත් එහෙම හුඟා කෝණ කමින් දවස් 21ක් කරොත් පුතාට අමාරුයි කියලා හිතන ඕනම දෙයක් පුතාට කරන්න පුළුවන් ශක්තිය හම්බෙනවා අමාරුයි කියලා හිතන ඕනම දෙයක් වට කරන්න පුළුවන් මේ දවස් 21 මේ විප්ලවීය දවස් 21 ඔයා හරියට කරොත් දැන් හිතන්න මොනවාද වට එහෙම කරන්න පුළුවන් දේවල් ඔයාට සමහරට අකුරු ලස්සනට ලියන එක එහෙම නැත්නම් ගණන් වරදින්න තෝ ගණන් හදන එක ඒ කියන්නේ අර දැන් උඩ තියෙන එක යටට යන එකට මෙන්න මේ වගේ වරදින දේවල් හරියටම දවස් 21ක් හරියටම දවස් 21ක් ඔයා පුරුද්දෙන් හොඳට හිතලා හොඳට හිතලා හොඳට හිතලා ගණන් හැදුවොත් අකුරු ලස්සනට ලිව්වොත් එහෙම නැත්නම් හොඳට කතා කරනකොට ඔබ වඩා හොඳින් කතා කරොත් ඔබ කේන්ති එන අවස්ථාවේදී දවස් 21ක් ඉවසන්න පුරුදු වුණොත් ඔබේ ජීවිතේ යටිහිත බලවත් වෙලා යටිහිත එක බාර ගන්නවා ඔබේ ජීවිතේ ඉතාම පහසු ලේසිම ලේසි දෙයක් වෙනවා මේ මට කියන්නකෝ ඔයා අද මොනාද ගෙනාවේ අද මොනාද ගෙනාවේ බෑග් එකේ මොනාද තියෙන්නේ කියන්න මට පේන පේර තියෙනවා පේර විතරද ඈ ඒ කියන්නේ පේර ගෙඩිද හා කෑලි කෑලි පේර කෑලි කියන්නේ මොනවා කරලා තියෙන අච්චාරුවක්ද ආනේ පේර අච්චාරු ගෙනවද මටත් එක්ක එහෙනම් අද පේර අච්චාරු කන්න පුළුවන් මික්ස් කර ගන්නවා ඊට පස්සේ කනවා යේ අපේ හිරුජගේ පේරච්චාරු ඔන්න පේරච්චාරුවේ රස බලන්න මට අද පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ දැන් හරියන්නේ නැහැ මෙහෙම ඉඳලා අපි අංකෝ ඩිජිටල් පැංචු පටන් ගන්න ඊට පස්සේ තව අච්චාරු ගැන ඉගෙන ගමු දැන් ඔන්න මේ අපේ දුවල පුතාලා වගේම හැම කෙනෙක්ම ඩිජිටල් පැන්ෂන් බලාගෙන ඉන්නේ මේ හිරුජ මට නම් පේර අච්චාරුවම ඕනේ හොඳේ
දෙනවද? දෙනවා. අච්චා රූම? බබාට නෑ. නෑ අපිට තා තියෙනවා. ආ. තා තියෙනවා. ඒ කියන්නේ වෙනම ගෙනල්ලා යාටත් නේ. හරි අපි යමු ඩිජිටල් නිර්මාණ පිටුවට. මේ බලන්න හිරුජ. උදානේ. මේක රේන්බෝ කලර්ස් තියෙනවා. රේන්බෝ කලර්ස් නේ? මොනවද තියෙන්නේ? බ්ලූ. බ්ලූ තියෙනවා. yellow. right. තව? pink. pink. white. white. වලේ. තව? red තියෙනවා නේ? මේ red red stars නේ තියෙන්නේ. මේ තියෙන red stars තියෙන මේ? ඔව්. තරු? ඔව්. තියෙනවා නේ? ලස්සනයි නේ චිත්‍රය. දේශික පුන්සරා ඉඳුරුගල්ල තමයි ඉන්නේ. සංගමිතා බාලිකා මහාවිද්‍යාලයේ 4 ශ්‍රේණිය ඉගෙන ගන්නේ. ඔන්න හිරුජ තව චිත්‍රයක් තියෙනවා. මෙන්න මෙතන මේ බලන්න. මේ කවුද? කුරුල්ලෙක්. කුරුල්ලෙක්. මොන කුරුල්ලෙක්ද? රේන්බෝ කුරුල්ලෙක්. රේන්බෝ කුරුල්ලෙක්. ගිරවෙක් නේ? ගිරවෙක් නෙවෙයිද මේ බාන මේ හොටක් තියෙන රතු පාට මේ ගිර වගේ හොට මේ. ඔව්. වයිට් ඇසක් තියෙන. වයිට් ඇසක් තියෙනවා. හ්ම් හ්ම්. මෙසේ බූ තියෙනවා. ඔව් ඔව් ඔව්. yellow තියෙනවා. හා. red තියෙනවා. හා. ඊට පස්සේ green තියෙනවා. ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට යන්නේ දෙක ශ්‍රේණිය ඉගෙන ගන්න. අපි ගමු තව වර්ණවත් චිත්‍රයක්. ඉර බැහැගෙන යනවා. දැක්කද? නෝ. බීච් එකද? ඒක නෑ අසයිද? අසයි. බීච් යන්න? ඔව්. ගිහින් තේනවද? හින්නේ. අයියෝ තාත්තා එක්කන් ගිහින් නැද්ද? කොරෝනා යන්න බෑනේ. ඈ? කොරෝනානේ. කොරෝනානේ යන්නේ කොහෙද? දුරත් එක්ක බීච්. ඒකනේ. බීච් යන්න. ඒ උනාට වන් ගෝල් ෆේස් නන් දුරනේ. ඒ කියන්නේ වන් ගෝල් ෆේස් යන්න ඕනේ වෙන. අද යන්න පුළුවන් කාලෙකින් ආවේ. අද කාලෙකින් ආවේ බයිසිකලෙ එන්න. අනේ ඒකනේ අදත් ඒසයි සමහර විට මේ කවුද දන්නවා දෙවල තියෙන්නේ. මල්කෙත් හෙටි ආරච්චි අට ශ්‍රේණි ඉගෙන ගන්න තෙලිචුවිල මධ්‍ය මහා විද්‍යාලය. මම හිතන්නේ මේ ඒ වගේම තව චිත්‍රයක් තනුමින් තෙසාරා අකුරැස්ස මහා විද්‍යාලය රාත්‍රියක් සහ උදෑසන අසිරිය. අර වගේමයි නේ. කලින් අපි බලුවේ මේ මේ පෙරහැරක්. පෙරහැරක් බලමු මේක පෙරහැරක්ද කියලා. පෙරහැරක් වගේ නේ. පෙරහැරක් වගේද? ඔව් නේ. ඒ වගේ නේ. ඒ ලංකාවේ කොඩියක්. ආ තව තව මිනිස්සු ගොඩාක් ඉන්නුනේ. ඒකනේ. මේ කවුද? දන්නේ. ආ මේ වගේ කෙනෙක් දැකලා නැහැ. නැ නේ? නැ නෑ නේ. මේ මොකද්ද? ඈ මේ මොකද්ද? හෙලිකොප්ටරේ. අන්න හෙලිකොප්ටර එකක් නේ. විහංග සත්සර නිවිතිකන සුමන මධ්‍ය මහා විද්‍යාලයේ 8D ශ්‍රේණිය ඉගෙන ගන්න නිදහස් දිනේ ඇඳලෙවල තියෙන්නේ. හරි මෙන්න අන්තිම චිත්‍රය. මේ මොකද්ද? මේ මොකද්ද? කැලෑවක ඉන්න හැමෝම සත්තු ටිකන්නේ. ඒක තමයි. කවුද ඉන්නේ? සත්තු පෙරහැරක්. සත්තු පෙරහැරක්. හා කවුද ඉන්නේ ඉරුජ? නලියෝ ඉන්න. හා හා නලියෙක් ඉන්න. මෙලු ඉන්න. හා මේ මෙරු. මෙරු? ඔව් මේ ඉන්නේ ඉන්නේ. කොහෙද මෙයා මෙරුද? ඔව්. ආහා හැබිට හැබිට රැබිට් නේද? හාවෙක් නේ. ඒකනේ වැරද මෙරු නෙන්න බෑ. හරි මේ ඈ කුරුල්ලෝනේ. ඔව් කුරුල්ලා. මෙන්න තව ලුකු කුරුල්ලෙක්. මෙන්න තව කුරුල්ලෙක්. හරි ලස්සනයි නේ. හසයිද? හරි ලස්සන චිත්‍රයක්. ඒකත් ඔන්න හිරුජත් ආසයිලු. කවු දෙවල තියෙන බලමු. දෙව්මිනී ප්‍රමෝදයා
පහවසර B පහවසර A පන්ති ඉගෙන ගන්න ඉස්කෝලයක් නම් සඳහන් කරලා නැහැ. චිත්‍ර ලස්සනයි. මේ වගේ ගොඩාක් චිත්‍ර තියෙනවා අදත් අපි ළඟ. තව අපි ලබන සතියේ අනිවාර්යෙන්ම ඩිජිටල් නිර්මාණ පිටුවෙන් තව ලස්සන චිත්‍ර නිර්මාණ බලමු නේ හිරුජ. හරි. දැන් මේ මොකද කරන්න කියන්නකෝ? දැන් one goal face යන්නකෝ. අපි one goal face යන්න කලින් tech tips බලන්න යමු. අයිබෝන් ටෙක් ටිප්ස් පහුගිය සති කිහිපෙම අපි කතා කරේ Microsoft Word software එක ගැන. ඒකේ තියෙන ටැබ් වල කරගන්න පුළුවන් කාර්යයන් මොනවාද, ඒකේ තියෙන groups මොනවාද කියන එක තමයි අපි වැඩි දුරටත් විමසලා බැලුවේ. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ තවත් අලුත් ටැබ් එකක් ගැන කතා කරන්න. බලමු අපි ගිහිල්ලා මොකද්ද අද අපි කතා කරන අලුත් ටැබ් එක කියලා. ටෙක් ටිප්ස් පහුගිය සතියේ ටෙක් ටිප්ස් වලදී අපි ෆයිල් හෝම්ස් ඉන්සර්ට් වගේ අර වර්ඩ් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාම ඉහළින්ම තියෙන ටැබ් වල ඉන්සර්ට් කියන ටැබ් එකේ දේවල් ටික ඔක්කොම වගේ කතා කරලා ඉවර කරා. ඉතින් අද අපිට තියෙන්නේ මේ ඩිසයින් කියන ටැබ් එක. මේ ඩිසයින් කියන ටැබ් එක අපිට ටැබ් දෙකක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මේ මූලිකවම මෙතන අපිට ඩිසයින් කියලා ටැබ් එක පේන්න තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතෙන්ට ඉමේජ් එකක් හරි ඊට පස්සේ chart එකක් හරි එහෙම නැත්නම් වීඩියෝ එකක් හරි මොකක් හරි ඉන්සර්ට් කරගත්තොත් අපි ඉන්සර්ට් ටැබ් එකෙන් ඊට පස්සේ ඉමේජ් එක හරි ඊට පස්සේ chart එක හරි උඩ ක්ලික් කරාට පස්සේ ආයෙත් පාරක් design කියලා එකක් open වෙනවා. ඉතින් මේ දෙක ගැනම අපි කතා කරන්න ඕනේ. මුලින්ම අපි මේ design කියලා normal තියෙන tab එක ගැන කතා කරමු. එතකොට design කියන tab එකට ගියාට පස්සේ ඒකේ මූලිකවම තියෙන groups දෙකයි. ඒ තමයි document formatting ඊට පස්සේ page background කියන එක. මුලින්ම අපි යන් document formatting කියන group එකට. මේකේ මුලින්ම අපිට පේන්නේ themes කීපයක් තියෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ icon එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් word software එකෙන් අපිට default දීලා තියෙන themes මොනවාද කියලා. මේ තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ අපිට පුළුවන් අපි හදන document එකට අපිට දැන් cover page එකක් හදා ගන්න අපි අර කලින් කිව්ව වගේ cover page එකක් අපිට දා ගන්න පුළුවන්කම තියෙනවා insert කියන tab එකට ගියොත්. ඊටත් වඩා ලේසි මෙන්න මේ themes කියන තැනින් තියෙන theme එකක් දාගත්තොත් එහෙම අපිට cover page එකක් ඒ විතරක් නෙවෙයි මැද අපි ඊට පහලින් පහලින් දාගෙන යන page වලට අපිට අවශ්‍ය කරන විදිහට colors දාලා එහෙමත් නැත්නම් text styles දාලා අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා අපේ document එක. අපි මුලින්ම උදාහරණයක් විදිහට බලමු digital pencil කියලා මම මෙතන පොඩි text එකක් type කරගෙන යන්නම්. මේකට අපි මේ theme එකක් insert කරලා බලමු. මම themes කියන icon එකට යනවා. ඒකට ගියාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා තෝරගන්න විවිධාකාරයෙන් themes. එතකොට ඒ themes වලට අපි මේ theme එක උඩින් අපේ arrow එක ගෙනියනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේ විදිහට document එකේ අපි type කරලා තියෙන text එකත් වෙනස් වෙනවා අපේ ඒ theme එකට අදාළ විදිහට. විවිධ colors වලට විවිධ fonts වලට වෙනස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ විදිහට මෙන්න මේ theme එක select කරමු. ඒ select කරාට පස්සේ අර document formatting කියන group එක ඇතුළේම ඔයා දකින්න ඇති මෙන්න මේ themes කියන icon එකට දකුණු අත පැත්තෙන් තව ෆෝමැට් කිහිපයක් මාට බලා ගන්න පුළුවන්. ඔයා ටයිප් කරන්න යන ටෙක්ස්ට් එකට දා ගන්න පුළුවන් විදිහ. අන්න ඒවත් මේ තීම් එකට ගැලපෙන විදිහට වෙනස් වෙනවා. විවිධ කලර්ස් වැටෙනවා, විවිධ ෆොන්ට්ස් වැටෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා ටයිප් කරන්න හදන ඩොකියුමන්ට් එකට බොහොම ලස්සන විදිහට, බොහොම ආකර්ෂණීය විදිහට මේ තීම් එකක් දාලා ලස්සනට ඔයාගේ වැඩේ කරගන්න. ඊට පස්සේ කලර්ස් මෙතනින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා මේ තීම් වලට පාවිච්චි කරන පාට තියෙනවා. දැන් ඔයා මම තෝරගත්තේ මෙන්න මේ තීම් එක. මේ තීම් එකේ තියෙන්නේ නිල් පාටක් ඊට පස්සේ තද දම් පාටක් වගේ පාටවල ටිකක් තමයි තියෙන්නේ. හැබැයි ඒ පාටවලට ඔයා ආස නැත්තම් ඔයාට පුළුවන්කම තියෙනවා මේ කලර්ස් කියන තැනට ගිහිල්ලා මෙතනින් ඔයාට කැමති කලර් එකක් තෝරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා මේ දම් පාටට ආස නැත්තම් ඔයාට රෝස පාට වගේ පාටක් දාගන්න පුළුවන්. දැන් පුංචි දුවල පුතාලට නම් දුවෙක් නම් වැඩිපුර ආසයි රෝස පාටවල. පුතෙක් නම් වැඩිපුර නිල් පාට වගේ පාටවලට ආසයි. ඉතින් ඒ වගේ පාට ඔයාට දාගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි යන්න හදන්නේ කලර්ස් කියන අයිකන් එකට ගිහිල්ලා ඊළඟට අපි යන්නේ ෆොන්ට්ස් කියන අයිකන් එකට. මේකට ගියාට පස්සෙත් ඔයාලට පුළුවන්කම තියෙනවා අර තීම්ස් වල තියෙන ෆොන්ට් වෙනස් කරගන්න. මම අර කලිනුත් කිව්වනේ ඒ තීම් වල තියෙන්නේ ඒගොල්ලෝ ඩිෆෝල්ට් අපිට හදලා දීපු ෆොන්ට්ස් එහෙම. හැබැයි ඔයාට පුළුවන් මේ ඩිෆෝල්ට් තියෙන
थीम एक दागन थे भाई वाट पुलवांग का मदीन वाट अवश्य विधि है एक विविध कलर्स दागन सह फॉन्ट्स दागन एक पुलवांग भी नहीं मैंने मैं फॉन्ट्स किया ना आइकन निकट गया आठ पासे मितनिंग ओया ओया के कंप्यूटर का इंस्टॉल कर दी ना हैम फॉन्ट का मैं वाला गन पुलवांग का मदीन यदि मे फॉन्ट्स ओया आठ पुलवांग दागन मैंने मैं विधि है ओया के थीम्स वाले इतो कोट पुलवांग का मदीन वा ओयाट मे दापू थीम का ओया मे थीम्स के लिए मितनिंग ऐड कराने मैं आइकन निकट गया ए थीम्स टिका ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ colors fonts වගේ icon වලට ගියාට පස්සේ අපි දැන් යන්න හදන්නේ design කියන tab එකේ තියෙන අවසාන group එකට ඒ තමයි page background කියන group එක මේකේ තියෙන icon තුනයි watermark ඊට පස්සේ page color සහ page border මේක ඔයාට හොඟාක්ම වැදගත් වෙන්නේ අර මං කලින් හැම වෙලෙම කිව්වා වගේ ඔයා ස්කෝල්ට ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් ඊට පස්සේ ඔයා පොතක් වගේ දෙයක් ටයිප් කරනවා නම් ඔයාට හුඟක් වැදගත් වෙනවා මේ page background කියන group එක. මේකෙදි මේ watermark කියන එක පාවිච්චි වෙන්නේ ඔයා සාමාන්‍යයෙන් දැකලා ඇති පොත්වල සහ අපිට අර හම්බෙන document වල යටින් don't copy that ඊට පස්සේ do not copy ඊට පස්සේ confidential වගේ වචන ටයිප් වෙලා තියෙනවා watermark එකක් විදිහට. අන්න ඒක දාන විදිය තමයි මං දැන් කියලා දෙන්න හදන්නේ. ඒ තමයි මේ page background කියන group එකේ තියෙන පළවෙනි icon එක watermark. මේ icon එකට ගියාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදියට watermark එකක් උඩ click කරන්න. එතකොට ඒ තියෙන වචනේ දැන් අපිට default දීලා තියෙන වචන කිහිපයක් නේ මේ තියෙන do not copy ඊට පස්සේ confidential වගේ. මේ වචන දෙක ඇරුනම ඔයාට ඔයිනම් පුළුවන්කම තියෙනවා මේ custom watermark කියන තැනට ගිහිල්ලා මෙන්න මේ තියෙන window එකේ ඔයාට අවශ්‍ය විදියට ඔයාට අවශ්‍ය watermark එක හදාගන්න. මෙතන උඩින්ම තියෙන no watermark. ඒක click කරාට පස්සේ watermark එකක් නැති වෙනවා. එහෙමත් නැත්නම් picture watermark එකක්. ඒ කියන්නේ මොකක් හරි photo එකක් දාගන්න ඕනි නම් ඔයාට ඔයාගේ photo එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි logo එකක් වෙන්න පුළුවන්. ඒක දාගන්න පුළුවන්කම තියෙනවා මේ picture watermark කියන තැනට ගිහිල්ලා මේ select picture කියන තැන click කරාට පස්සේ. එහෙමත් නැත්නම් text එකක්. දැන් අපි do not copy වගේ දෙයක් නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ text කියන තැනට ගිහිල්ලා මෙතන type කරන්න ඔයාට type වෙන්න අවශ්‍යදී. ඔයාගේ නම වෙන්න පුළුවන් ඔයාගේ පොතේ නම වෙන්න පුළුවන් මේ අවශ්‍ය දේවල් ඔයාට ටයිප් කරගන්න පුළුවන් මෙන්න මෙතන. එහෙමත් නැත්නම් මේ උඩ තියෙන ලැන්ග්වේජ් කියන තැනින් ඔයාට පුළුවන් භාෂාව වෙනස් කරගන්න. දැන් ඔයාගේ කම්පියුටර් එකේ වා ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් සිංහල භාෂාව සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා මෙතන සිංහල වචනයක් උනත් ටයිප් කරගන්න. එහෙමත් නැත්නම් මේ ෆොන්ට්ස් කියන තැනට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. එතනත් ඔයාට පුළුවන්කම තියෙනවා සිංහල වචනයක් උනත් ටයිප් කරගන්න. එතකොට මේ සයිස් කියන එකෙන් තියෙන්නේ සාමාන්‍යයෙන් මේක පිටුව පුරාම වදිනවද එහෙමත් නැත්නම් පොඩි බෝටමාක් එකක් විදිහටද වදින්න ඕනේ මේ දේවල් හදාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මේ සයිස් කියන තැනින් ඊටත් පස්සේ කලර් කියන තැනින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේකේ පාට හදාගන්න ඒ හැමදේම හදලා ඉවරුණාට පස්සේ මේ ලේඅවුට් කියන එකේ ඔයාලට තියෙන්නේ දැන් මේක මෙතන අපිට පේනවා මේ අකුරු ටික වැදිලා තියෙන්නේ ටිකක් ඇල වෙලා වගේ එහෙම නැතුව ඔයාට අවශ්‍ය නම් මේක මේ හරස්සතට දාගන්න මෙන්න මේ විදිහට horizontal කියන එක ටික් කරලා apply කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක හරස් අතර වදින විදිහට ඒ කියන්නේ කෙලින් අතර වදින විදිහට හදාගන්න. ඔන්න ඔය ටික තමයි ඔයාලට watermark එකක් හදාගන්න basic ඕනි කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේ apply කියන එක ක්ලික් කරලා close කරාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා බොහොම ලේසියෙන් ඔයා type කරන හැම පිටුවකටම මේ watermark එක වැටෙන විදිහට හදාගන්න. ඊට පස්සේ අපි යන්නේ page color කියන එකට. සාමාන්‍යයෙන් අපිට පිටුවක් open කරනකොටම අපිට ලැබෙන්නේ සුදු පාට පිටුව. හැබැයි ඔයා අසනම් මේ පිටුවට වෙනත් පාටක් දාගන්න ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ page color කියන තැනට ගිහිල්ලා එතනින් ඔයාට අවශ්‍ය කරන පාටක් තෝරගන්න. දැන් මෙතනින් මං හිතන්නම් අපිට ඕනි කියලා ලානිල් පාට වගේ පාටක්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ පිටුවේ පාට වෙනස් කරගන්න. මේක ඔයා මේ දාන මේ එක පිටුවකට විතරක් නෙවෙයි. ඔයා ඊට පස්සේ පහලින් ටයිප් කරන හැම පිටුවටම එකපාරින් ඇඩ් කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ icon එකට ගිහිල්ලා අවශ්‍ය කරන පාට ක්ලික් කරාට පස්සේ. ඊට පස්සේ page borders සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති ටයිප් කරලා දෙන ડોකියුමන්ට් වල එහෙම නැත්නම් පොත් වල වටේ පොඩි බෝඩ් එකක් තියෙනවා. ඒක දාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ icon එකට ගියාට පස්සේ. ඒ icon එක ක්ලික් කරපු ගමන් අපිට එන්නේ මෙන්න මේ විදිහේ window එකක්. මේක තියෙනවා මේකෙත් tabs කීපයක් තියෙනවා. borders කියලා tab එකක් තියෙනවා. page border කියලා tab එකක් තියෙනවා. ඊට පස්සේ shading කියලා tab එකක් තියෙනවා. අපි මුලින්ම මේ borders කියන tab එකට ගිහිල්ලා බලමු. මේකේ තියෙන්නේ ඔයා දැන් අර ටයිප් කරන ડોකියුමන්ට් එක වටේට වැටෙන්න ඕනි බෝඩ් එක තිත්තිරි වලින් වැටෙන්න ඕනිද කඩිරි වලින් වැටෙන්න ඕනිද එහෙමත් නැත්නම් ඒව වෙන විදිහක ලයින් ටයිප් එකක් දාර ගන්න ඕනි ඒ දාන ලයින් වල ටයිප් එක ඔයාට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ බෝඩර්ස් කියන තැනට ගියාට පස්සේ
ඊට පස්සේ page border කියන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ board එක position කරන්න හරියට. ඒ කියන්නේ පිටුවේ ගොඩාක් ඈතට වෙන්න තියනවාද? එහෙම නැත්නම් පිටුවේ කෙරවලටම වෙන්න වදිනවද? එහෙම නැත්නම් පිටුවට ටිකක් center වෙන්න වදිනවද? මේ දේවල් ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මේ page border කියන තැනට ගියාට පස්සේ මේ විදිහට ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් edit කරගත්තට පස්සේ ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ඕකේ කියන තැන ක්ලික් කරන්න. එතකොට ඔයාට පේනවා මේ විදිහට ඔයාගේ page එකට අලුතෙන් page board එකක් වැටෙනවා. මේ දේවල් තමයි අපිට මූලිකවම කතා කරන්න තිබුණේ design කියන tab එකට ගියාට පස්සේ. හැබැයි මම පටන් ගන්නකොටම ඔයාලට කිව්ව මතක ඇති design කියන tab එකක් අපිට open වෙන්න මේක විතරක් නෙවෙයි. අපි insert කියන tab එකට ගිහිල්ලා අපි මෙතනින් picture එකක් දාගත්තොත් එහෙම නැත්නම් shape එකක් smart art එකක් chart එකක් වගේ දෙයක් දාගත්තොත් ඒ smart art එක ඒ picture එක ඒ object එක click කරන හැම වෙලාවෙම ඔයාට දකින්න පුළුවන් වෙයි මෙන්න මේ උඩ අලුතෙන් ආයෙ පාරක් design කියලා tab එකක් open වෙනවා. මම ඔයාලට කරලා පෙන්නන්නම්. අපි insert කියන tab එකට යනවා. insert කියන tab එකට ගියාට පස්සේ මෙතනින් අපි chart කියන තැනට ගිහිල්ලා අපි සාමාන්‍ය විදිහට අපි chart එකක් මෙතනට දාගමු. ඒ දාගත්තට පස්සේ අපිට පුළුවන් මේ chart එක උඩ ආයෙ පාරක් click කරන්න. ඒ click කරනකොටම ඔයාට දකින්න පුළුවන් chart tools කියලා අලුතෙන් tab එකක් මෙතන open වෙලා ඒකේ design සහ format කියලා අලුතෙන් tab දෙකක් තියෙනවා. දැන් අපි යන් ඒක design කියන tab එකට මේකේ ඔයාට බලා ගන්න පුළුවන් මම අර කලින් ඔයාලට design tab එක ගැන විස්තර කරනකොට ඔයාට දකින්න ලැබුණා නේද අර themes කිහිපයක්. අන්න ඒ වගේ මේ design කියන අලුත් tab එකෙත් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහටම මේ chart එකේ විවිධ designs ඔයාට බලා ගන්න පුළුවන් මෙතන. එතකොට මේ තියෙන design එකක් click කරන්න. මේ තියෙන theme එකක් click කරන්න ගියොත් ඔයාට ඔයාට පුළුවන් ඔයාගේ chart එකට වෙනම හැඩයක්. ඒ කියන්නේ default ඔයාගේ chart එකට තිබිච්ච හැඩේ නෙවෙයි. වෙනම හැඩයක් වෙනම පාටක් ඔයාට දාගන්න පුළුවන් මෙන්න මේ තැනට ගියාට පස්සේ. එහෙමත් නැත්නම් මේකේ මේ තියෙනවා change chart type කියලා. එතෙන්ට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයා insert කියන තැනට ගිහිල්ලා chart කියන icon එක click කරාට පස්සේ ඔයාට ආපු window එක ආයෙත් පාරක් අරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා දාගපු chart එක ඔයාට යම්කිසි වෙනසක් කරන්න ඕනි නම් chart එකේ තියෙන detail වලට කිසිම හානියක් නොවන විදිහට ඔයාට අලුතෙන් chart එක වෙනස් කරගන්න. ඔයා insert කරන chart වලට විතරක් නෙවෙයි ඔයා දාන ස්ක්‍රීන්ෂොට්ස් වලට ඊට පස්සේ ස්මාර්ට් ආර්ට් වලට ෂේප්ස් වලට මේ හැම දෙයකටම මේ විදිහට ඩිසයින් සහ ෆෝමැට් කියලා අලුතෙන් ටැබ්ස් දෙකක් ඕපන් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයා දාපු ස්මාර්ට් ආර්ට් එකේ ඉමේජ් එකේ මොකක් හරි වෙනස්කමක් කරගන්න තියෙනවා නම් ඒ වෙනස්කම මෙන්න මේ ඩිසයින් කියන එහෙම නැත්නම් ෆෝමැට් කියන ටැබ් එකට ගිහිල්ලා කරගන්න. මේ ටික තමයි අපිට Microsoft Word software එකේ design කියන tab එක යටතේ අපිට වැඩිපුර කතා කරන්න තියෙන්නේ. අපිට තව Word software එකේ කතා කරන්න තියෙන්නේ මේ බොහොම පුංචි ටිකක් තමයි. ඒ කියන්නේ layout හදන්න තියෙනවා, ඊට පස්සේ print out අරගන්න තියෙනවා. මේ දේවල් ගැනත් අපි කියලා දෙනවා. හැබැයි අද නෙවෙයි. ලබන සතියේ හරියටම හවස 5ට digital bench තුලින්. දැන් මොනාද හිරුජගත්ත සෙල්ලම් බඩු? මිටි අනෝමේව ගත්තා. මිටි? මිටියක් මොකටද? මිටි කියන්නේ සෙල්ලම් බඩුද? ඔව්. ඉතින් මිටි සෙල්ලම් බඩුවක් ගත්තා. මිටි සෙල්ලම් බඩුවක් කියන්නේ? මිටි සෙල්ලම් බඩු තියනවා එක හිතපුවම. ඒ කියන්නේ මේ හිරුජගත්ත කාර් එකක්, සෙල්ලම් කාර් එකක්, සෙල්ලම් ප්ලේන් එකක්, කෝච්චියක් එහෙම නෙමෙයිද? ඇම්බියුලන්ස් එකක් තියනවා. ambulance එක. ඒ වුණාට ඒක ඒක පොඩි කොල්ලෝ නෙමෙයි තින්නේ ලুকু අයත. ආ හරි හරි හරි. දැන් මිටි ගත්තේ මොකටද? මිටි තිනා ඇත්තනේ තින්.
ආහාහා මිටි කියන්නේ අර පොඩි කියන එකද කොටයි කියන එකද ඔව් ආ හරියට මං හිතුවා මේ මිටියක් අරන් කියන කුවේ කන්දෙවේයි මහයි කන්දෙවේ මෙච්ච මහයි කන්දෙවේ මෙන්න මෙච්ච දෙක මෙච්චරේ ආ මේකනේ නැන්දට පැටලුණා මං හිතුවා මිටියක් ගත්තා කියලා අර මිටිය මිටිය දැකලා තේනවද महंसी गुड कथा करेरचारे हदन दाने मुनाहरी एक तमाय माँ किया ने अम्मा किरी बहुत लिंग किरी आदला दोन नाम माँ एक तमाय क्यों हुए हाँ माँ क्यों हुए एक तमाय हरे दी टपास से ओप कागे आव हम वह करामुने दिखा ना वने एक ने वाला ने अने मान दाई थिंग हरी मैं आप इधर यान वेला वत अविल थे ने आदत तभी सनत गमगे मामगे खताव हुआ टेक टिप्स बेलो डेंगी थिंग हिरुचे के हुरत तले तक गील लाभन साथी आप हम मुने गए हमु ने हाँ ऐ याने हिनावे ने हाँ नंद की ने वाट दा ने है ना के ऐ हिनावे ने के ऐ ऐ याने हिनावे ऐ याने हिनावे ने हाँ ने आप पुनी सा क्या ने ने मटती මට තේරුන්නේ නෑනේ තේරෙන්නේ නෑ ඔව් දාගන්න දාගන්න මට තේරෙන්නේ නෑනේ කියන එක මොනවාද කියලා හා යමුද එහෙනම් බයි කියන්න අර කැමරාවට බයි කියන්න බයි බයි ඉහින් නං කියන්න ඉහින් නං තාතා කියන්න තාතා ආදරෙයි කියන්න ආදරෙයි හයි හයි ආදරෙයි ආදරෙයි ඉහින් නං සුබදාසින් තරවරගෙන උදෑසනින් ගුවනට එන නුවණ සමග දැනුම බෙදෙන උදෑසනින් ගුවනට එන නුවණ සමග දැනුම බෙදෙන